අපි දැක්ක මේ රැලියේ මේ අවසන් වේදිකාවෙත් මේ සරත් පොන්සක මහත්මයා සභාපතිවරයා විදිහට ස්ටේජ් එකට නැංගගෙන එතුමා හැබැයි යම් පොඩි හිතේ නොසතුරක්වත් ප්‍රකාශ කරලා තිබ්බා දයාරත් අයක හිටපු හමුදාපතිවරයා සජබෙට් එක්වීම සම්බන්ධයෙන් සජබෙත් කියන්නේ මේ පොඩි පොඩි බෙදීම් තියනවාද මේ ඇතුලේ මෙහිමයි ඒවා ඉතින් නායකයෝ ඇති නැත්තම් ඉතින් හිම වෙන්න විදියක් නැහැ නේද ඒ වගේ ප්‍රශ්න ඇති ඒ වුණාට දේව නායකයෝ බලා ගන්න නිසා සභාපති පක්ෂ නායක ලේකම් කියලා කියන්නේ අපි වඩා ගොඩාක් කියලා තනතුරු අපි වඩා ගොඩාක් දේශපාලනය කරන කට්ටිය ඒතර ඒගොල්ලන් මේ වෙලාවේ ඇතුලේ හිම මොන හරි යම් තීඳු තීරණ ගන්නවා නම් සාකච්ඡා සාකච්ඡා කරලා ඉවරයි තීඳු තීරණ ගන්න ඕනේ මේ වෙලාවේ මේ එකක් සරත් වංශේක මැතිතුමාටත් එතන තියෙන්නේ ඔහුගේ මේ අර ඔහුගේ නඩුව නඩුව තියෙදි සුදු කොඩි නඩුව අවස්ථාවේදී දයාරත් දේශපාලන කාරණා තමයි දේශපාලන කාරණා තමයි ඉතින් මෙහෙම අපි බලන්න ඕනේ දැන් ඔය ගන්න කට්ටියකින් මම එදත් ඔයාලට කිව්වේ මට තියෙන ප්‍රශ්නේ වෙන මොකුත් නෙවෙයි මේ රටේ මම ජාතිවාදයක් ආගම්වාදයක් සහ එහෙම ඇති කරපු සහ රට වැරදි තැනකට යන්න නිර්මාණය කරන්න තීරණ ගත්ත මිනිස්සු ගන්න එකේ ප්‍රශ්නයක් මට එදත් තියෙනවා අදත් තියෙනවා මම ඒකට මම කිව්වා මම මොකද්ද කරන්න ඉන්නේ කියන එක මම කිසිසේත්ම උන් එක්ක ඉන්න තැනකට යන්නේ නැහැ කියලා. එතකොට දැන් මෙතන අපේ ওই ගොඩක් අපේ පක්ෂලෙනේ කැපි පෙන්න චරිතනේ. ටීවී එකේ නිතරම දැක්ක චරිත. ඔය අරන් බලන්න NPP වේදිකාවේ එතන බාගෙට භාගයක් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කැම්පේන් කරපු කට්ටිය මන්ජුල එකම දේ ඒගොල්ලන් ටීවී එකේ වැඩි කිද ඒ දවස්වල කැපී පෙනිලා නැහැ දැන් උදාහරණයක් ගන්නකො දැන් ওই හමුදාවේ නායකයෝ බාගෙට භාගයක් ඉන්නවනේ NPP ස්ටේජ් එකේ ඒගොල්ල කොතනද හිටියේ ගියේ සැරේ කොමිටියේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ හමුදාවේ වැඩ කරපු නායකයෝ සියලු දෙනාම හිටපු නායකයෝ 99%ම හිටියේ ගෝඨාභයගේ ස්ටේජ් එකේ දැන් ඔය නැගලා ඉන්න NPP ස්ටේජ් එකේ ඉන්න හැම කෙනාම ගෝඨාභයගේ ස්ටේජ් එකට කට්ටි මොකද්ද වෙනස ඒගොල්ලන් නිතර නිතර ඒ දවස්වල TV එකේ පේන විදිහේ يعني මිනිස්සු දන්නේ නැහැ කවුද මේ කියලා. කැපි පෙන චරිත වෙලා හිටියේ නැහැ. ඒතර එතනට එන්නෙත් ඒගොල්ලෝ. ඉත අපේ පැත්තට ඇවිල්ලා තියෙනෙත් මේ 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 මිනිසුන්ට යන්න තැනක් තියෙන්න බෑ කොහොමද? හරිද? ඒක මේ සෞතුම වෙලා මිනිස්සු ප්‍රතික්ෂේප කරපු චරිත ගන්න එක තැන මම එකගෙන නැහැ. හැබැයි මම කියන්නේ මේ හැම කෙනාටම අනිත් එක ඔය NPP එකටත් එහෙමයි ගොඩ තනියෙන් දිනන්න බෑ. අපිටත් එහෙම අපිටත් තනියෙන් දිනන්න බෑ. එතකොට මම මේ මම ඉස්සලා කියවනවනේ මම එදත් ඇවිල්ලා කිව්වා සන්දානගත වීමේ ප්‍රශ්නයක් නෙමෙයි මට තියෙන්නේ එන මිනිස්සුන් ගැන ප්‍රශ්නයක්. එතකොට අපේ ඒකට වැඩි වැඩියෙන් කැපිලා පේන්නේ අපේ ඒකට එන්නේ වැඩි හරියක් මුහුණ ටීවී එකේ පිනිච්ච කට්ටිය. ජනප්‍රිය චරිත. ඉතින් එතකොට ඕක තමයි අතන තියෙන ප්‍රශ්නේ. ඔයා මම කියනවා නිකන් දැන් මේකට මේ ගිය සැරෙත් මතකනේ වාගේ මේ channel එකේ අපි ඉන්ටර්විව් එකක් දැම්මම යටින් අර troll farm එකේ සල්ලි ගෙවල හෝ නොගෙන ඔය නොගෙව ඔය විශ්වවිද්‍යාල සිසුන් අරවා මේවා 70,000 කට බිම සකස් කරන් තියෙන්නේ සෝෂල් මීඩියා ඉතින් ඒගොල්ලන් මරණයක් වුණත් මාලිමාවට ජය වේවා ඇක්සිඩන්ට් එකක් වුණත් මාලිමාවට ජය වේවා කියලා දාන සෙට් එක මේක ඇතුළේ යටින් කමෙන්ට් දා හැබැයි මං කියන්නේ ඕගොල්ලෝම තනියෙන් බාන්නකෝ ඔය ස්ටේජ් එකක් උඩ ඉන්න මහාචාර්යවරු ගුරුවරු ගුරුවරියන් ඔය ප්‍රොෆෙෂනල්ස් ඔක්කොම කොහෙද හිටියේ කියලා. ඉතින් ඒගොල්ලන් ඒතර එහෙම කියන්න බෑ මේ ඒගොල්ලන්ට ඒගොල්ලන් ගන්නකොට ඒක හොඳ වෙන්නත් අපි ළඟට එනකොට එක නරක වෙන්නත් විදිහක් නැහැ දෙපැත්තම අරගෙන තියෙනවා. අපි බලන්න ඕනේ ඉස්සරහට බලන්න හරි වැඩපිළිවෙල තියෙන්නේ. හරියට වැඩ කරන්නේ කවුද කියන එක.